නොවැම්බර් මාස 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් අද නාම යෝජනා පත්‍ර වලට අත්සන් තැබුවා. Asian Paints Cosmetic Aquasave Vessat Mattu together at this way. ඒ අනුව ජාතික ජනබල වේගය අද කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා පත්‍ර වලට අත්සන් තැබූ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවියද එහිදී සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදු කළා. ජාතික ජනබල වේගයේද ගාල්ල සහ කලුතර දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා පත්‍ර වලට අද අත්සන් තැබුවා. අද ගාල්ල දිස්ත්‍රික්කයේ වෙනත් දේශපාලන පක්ෂවල පතාක නායකයන් දැනටමත් පරාජය බාරගෙන ඡන්දය ඉල්ලන්නේ නැති තත්ත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. පරාජය දැනටමත් සනිටුහන් වෙලා තියෙනවා. මේ වැඩපිළිවෙල මුළුමනින් ක්‍රියාත්මක කරගන්න නම් අපිට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් වුණා කරනවා. ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේදී මාලිමාවට ජාතික ජනබල වේගයේ ඉතාම ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය වෙනවා කියලා. එමෙන්ම ජාතික ජනබල වේගය ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා වලටද අත්සන් කර තිබෙනවා. අපි දැක්ක පෞද්ගල දවස්වල සමාජ මාධ්‍ය ආර රංජන් රාමනායක යම් ගම්පහින් මාලිමාවෙන් එනවා කියන ප්‍රචාරයක් ලැබුණා. දැන් අපි දැක්ක එහෙම නමක් මේකේ නෑ. ඇයි ඒ? එහෙම යෝජනාවක් අපිට අවිල්ලා නෑ. අපි විශාල කණ්ඩායමකින් තමයි මේ 22 තෝරාගෙන තියෙන්නේ. ඒ විශාල කණ්ඩායම ඇතුළට රංජන්ගේ නම හෝ වෙනත් කිසිම නමක් යෝජනා වුණේ නෑ. රත්නායක කියලා ඒගොල්ලෝ මුලින් ආවේ ආණ්ඩුවට උදව් කරනවා කියලා. මේ වෙනකොට ඔවුන්ගේ අදහස වෙනස් වෙලා තියෙන ආණ්ඩුවලය ලබා ගැනීම සැප්තැම්බර් 21 වෙනකම් විපක්ෂ නායකයා ජනාධිපති සූට් මහගෙන ජනාධිපති ධූරයට ඇඳලා හිටියා. ලබන නොවැම්බර් 14 වෙනකම් ඔහුට අගමැති ධූරයටත් ඇඳලා ඉන්න පුළුවන්කම තියෙන අපිට. ඉතින් ඔහුට සිහින දවින්න තියෙන අයිතියට බාධා කරන්න බෑ. නමුත් ඒක සිහිනයක් පමණක් බවට පත් වෙනවා. මේ අතර ගෑස් සිලින්ඩරේ ලකුණ යටතේ තරඟවදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අද ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා අත්සන් කිරීම සිදු කළා. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ මල්පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී. අපිට ආණ්ඩුව නැහැ. හැබැයි විපක්ෂ නායකකම බලාපොරොත්තු වෙන අපේ කණ්ඩායම විශාල පළපුරුද්දක් තියෙන කණ්ඩායමක්. ඔය දැන් ආණ්ඩුව ගන්නවා කියන අයට කිසිම පළපුරුද්දක් නැති අය, මිනිස්සු එක්ක ගැවසුම් නැති අය. ඒ නිසා මම හිතනවා පාර්ලිමේන්තු තුල ශක්තිමත් විපක්ෂයක් වෙන්න තමයි අපේ බලාපොරොත්තු. ඔය අද කයිය නායකලා කයිවාරු ගැව්වට අද රට කරන බිත්තරයක්පත් මිල පාලනය කරගන්න බැරි ආයනේ. ඔය ඒ කාලේ කිව්වනේ රුපියල් 1000ක් කොමිෂන්ව කොමිස් ගන්නවා කියලා. අද මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා බිත්තරය පාලනය කරන්න බැරි ආයට රට පාලනය කරන්න බෑ. ඒ නිසා කරන්න ආපුවම තමයි ඒක තේරෙන්නේ මේක කොච්චර අමාරුද කියන එක. IMF එක ආපුවම IMF එකට ද එන්ඩ් ඉස්සලා කියපු එකක් වචනයක් විනාඩියක් තප්පරයක් කිව්වේ නෑ. මොකද කිව්වේ? වොෂින්ටන් එකට අපේ කණ්ඩායමක් එවනවා. ඒ ආපුවම සාකච්ඡා කරමු කියලා මගේ ඇරිය. එච්චරයි කළේ. වෙන මොකුත් කළේ නෑ. මේ අතර සමගි ජනසන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීම අද පස්වරුවේ සමගි ජනසන්ධාන ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ වුණා. ඔබතුමිය කොහෙන්ද මේ පාර ඉල්ලන්නේ? මම මේ දාලා තියෙන රත්නපුරින් අද ආවේ අත්සන් කරන්න. සමහර මං කියපු වචන වලින් කාගෙර හිත රිදුනා නම් සමා වෙන්න. මං එහෙම කාගෙවත් හිත රිද්දන්න කියපු වචන නෙමෙයි. මම දරන මතෙත් එක්ක හිටගෙන මං කියපු වචන ඉදිරි මැතිවරණය කරා අපි ඉතාම ශක්තිමත් මූණ දෙනවා. දැන් අනුකමත් දිසානක මාතා ජනාධිපති වීම සම්බන්ධව දැන් තියෙනවද පැහැදීමක්? දැනට නම් මට හිතෙන්නේ රට දැනට කරන් යන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උදව්වෙන් කියන එක පැහැදිලිව පේන්න තියෙන දෙයක්. මොකද ඒ ලේකම්වරු ඒ හිටපු අයමයි වැඩ කරන්නේ. සමහර දිස්ත්‍රික්කවල සමගි ජනසන්ධානය ඉල්ලනවා. සමහර දිස්ත්‍රික්කවල අපි තනියෙන් ඉල්ලන්නත් අපි සාකච්ඡා කරගෙන යනවා. දන්න විදිහට මහනු දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා විදිහට ගරු 37 නායක මැතිතුමා ඉදිරිපත් වෙනවා. ඒ අනුව මම නාම යෝජනාවලට අද අත්සන් තැබුවා. දැන් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නැද්ද? මම දන්න විදිහට එතුමා තර්ක කරන ලයිස්තුවේ නැහැ. ඔබතුමා නාම යෝජනාවලට අත්සන් තැබුවා මහනු දිස්ත්‍රික්කයේ? නැති මං අවුරුදු 36 හිටියනේ. දැන් විවේකසුවෙන් ඉන්නත් එපා. ඉල්ලන්නේ නැමේ පා. අපි තරුණ කට්ටියට අවස්ථාව දෙන්න එපා. ඉතින් ගෙදරින් කවුරු හරි ඉදිරිපත් කරනවද මං හරි? හෙට වෙනකන් ඉන්නකෝ. ඔබතුමා ජාතික ලස්සුවෙන් එනවායි කියලා තාම නෑ මං කිසිම කිසි බලාපොරොත්තුවක් නෑ. විවේකසුවෙන් ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. තාම නෑ. තාම ඉතින් අපි කතා කරනවා, සාකච්ඡා කරනවා. තව තියෙන ලංකාව පුරාම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉල්ලලා දෙනවා. ඉතින් ඒක ලබා දෙනකල් මට අසම් කරන්න බෑනේ. මටත් තිබුණා ඉතින් අර අපේ මෛත්‍රීපාලසේන මහත්තයා ගිහිල්ලා අසම් කරා වගේ කලින් අසම් කරලා මම එක් කරන්නේ පක්ෂේ පාවා දෙන්නේ නැහැ මම. මාලිකන්තුමා මේ නිදහස් පක්ෂයේ කියන අය මොකද මේ සිලින්ඩරෙන් යන්නේ? අතට කරපු විනාශේ නිසා තමයි ඒගොල්ලෝ සිලින්ඩරෙන් යන්න උනේ. අත විනාශ කරේ ඒගොල්ලෝ. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන කණ්ඩායම් 9ක් නාම යෝජනා බාර දී ඇති අතර ස්වාධීන කණ්ඩායම් 203ක් අප මුදල් තැන්පත් කර තිබෙනවා. මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ලබන 11 වෙනිදා මධ්‍යාහන 12ට අවසන් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. තමන්ගේ නාම යෝජනා පත්‍රය සමග ඒ අදාළ සියලුම අපේක්ෂකයන් සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ නාම යෝජනා පත්‍ර බාර දෙන අවස්ථාවේදීම ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. මේක දූෂණ විරෝධී පනත යර්ථයේ අනිවාර්ය අවශ්‍යතාවයක්.
නාම යෝජනා බාර ගන්න අවසාන දිනේ සහ විරෝධතා අවසන් වීමෙන් පසුව කිසිඳු පෙළපාලියක් ඒ වගේම එක්රැක්සීමක් සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. මේ අතර මෙවර මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම අද මධ්‍යම රාත්‍රියේ අවසන් වීමට නියමිතව තිබුණත් එම කාලය අනිද්දා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබෙනවා. තැපැලින් සිදුවිය හැකි ප්‍රමාද වීම සහ කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.